ආයි බෝවන් අද පීලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මම ඔයාලට කියලා දෙන්නේ අපි දඟපන්දුවක් දානකොට ඇයි හරියට දඟ කැවෙන්නේ නැත්තේ. ඉතින් දඟපන්දු යවන්නෙත් ඒක ගොඩ විශේෂයි. ඉතින් මම මුලින්ම කියන්න කැමතියි අපේ පීලින්ජා YouTube channel එකේ දැන් subscribersලා 62000ක් ඉන්නවා. ඉතින් subscribe කරපු නැති අය subscribe කරලා වීඩියෝ බලන්න. ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. මුලින්ම පන්දුව දඟ කැවෙන්නේ නැති වෙන්න හේතුව තමයි අපි බෝලේ අල්ලන විදිය. දැන් ගොඩක් කට්ටිය බෝලේ අල්ලන විදිය තමයි වැරදි. ඒ කියන්නේ දැන් අපි ඕවර් ස්පින් පන්දුවක් දානවා නම් මේ විදිහට අල්ලන්න ඕනේ බෝලේ. ඒ කියන්නේ මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි ඕවර් ස්පින් එකක් දානකොට බෝලේ අල්ලන්න ඕනේ. මේ බලන්න මම ළඟට ඇවිල්ලා පෙන්නන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි ඕවර් ස්පින් එකක් දානකොට බෝලේ අල්ලන්න ඕනේ. ඒ වුණාට ඔයාලා කරන වැරද්දක් තමයි මේ මාපට ඇඟිල්ලිනුත් බෝලේ අල්ලනවා. මෙන්න මේ විදිහට ඇතුළට දාගෙන අතේ තමයි බෝලේ අල්ලන්නේ ඔයාලා. එතකොට හරියට ටර්න් වෙන්නේ නැහැ මෙහෙම බෝල් කරනකොට. හරිද? මේ බලන්න මම බෝලයක් දාලා පෙන්නන්න. මේ දැන් මම අර වැරදි ක්‍රමයට තමයි මේ බෝලේ දාලා පෙන්නන්නේ ඈ. මේ බලන්න. එතකොට බෝලේ හරියට ටර්න් වෙන්නේ නැහැ. මට බෝලයක් එවන්න. හරි. ඊට පස්සේ දැන් මම හරි විදියට බෝලයක් දාලා පෙන්නන්නම්. අපි බලමු ඒ ක්‍රමයේදී ටර්න් වෙයිද කියලා. ඒ කියන්නේ හරි විදියට කියන්නේ අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ මෙන්න මේ විදියට බෝලේ අල්ලලා හරියට ඊට පස්සේ බෝලයක් දාමු. දැන් මේ විදිය තමයි වැරදි ඈ. මෙහෙම මාපට ඇඟිල්ලෙන් බෝලේ අල්ලන්නේ නැහැ. මේ විදියට අත ඇතුළට කරලා බෝලේ දාන්නේ නැහැ. දැන් මම හරි විදියට මේ විදියට අල්ලලා බෝලයක් දාලා පෙන්නන්න. මේ බලන්න. දැක්කද? එතකොට හරියට බෝලේ ටර්න් වෙනවා. මේ බලන්න තව එකක්. තව බෝලයක් යනවා. දැක්කද? එතකොට හරියට බෝලේ ටර්න් වෙනවා. දැන් මම ඒ ඔයාලට කිව්වේ ඕවර් ස්පින් පන්දුව. හරිද? ඕවර් ස්පින් පන්දුවක් දානකොට බෝලේ අල්ලන විදිය. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් ඕවර් ස්පින් පන්දුවම දානකොට බෝලේ ටර්න් වෙන්නේ නැති වෙන්න තව හේතුව. ඒක තමයි අපේ අතේ එන විදිය. හරිද? ඒ කියන්නේ බෝලේ දානකොට අපේ අතේ එන්න ඕනේ කොහොමද? අපි ඕවර් ස්පින් පන්දුවකදී බෝලේ දානකොට අතේ එන්න ඕනේ අර විදිහටම බෝලේ අල්ලගෙන. හරිද? අතෙන්න ඕනේ මෙන්න මේ විදිහට උඩින්. හරිද? මේ විදිහට පැත්තෙන් නෙවෙයි. හරි දැන් මේ පැත්තෙන් ඇවිල්ලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අත පැත්තෙන් ගෙනල්ලා දාන්න පුළුවන්. ඒ වුණාට අපි අත හරියට කෙලින් ගෙනල්ලා දැම්මොත් හරියට පන්දුව ටර්න් වෙලා යනවා. හරිද? ඉතින් අපිට සමහර විට බැට් කරන එක්කෙනෙක් අවුට් කරගන්න ඕන විදිහට වුණාම විවිධ ඉරියව්වකින් සමහර කට්ටිය බෝල් කරනවා. දැන් මම ඔයාලට කියලා දුන්නේ අර අන්ඩර්ටේකර් බෝල් දාන විදිය වනිදු. හරිද? ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද හරියට අත උඩින් ගෙනහල්ලා බෝලයක් දාන්නේ. ඒ කියන්නේ පන්දුව දඟ කැවෙන්නේ. ඊට පස්සේ මේ ඉස්සරහ අතත් හොඳට පාතර දාලා, ඒ කියන්නේ හොඳට පාත් කරලා ඔහම යවන්න ඕනේ. ඊට පස්සේ ඉවර කරන විදිය. දැන් මම ඔයාලට හරියට ඕවර් ස්පින් පන්දුවක් දාලා බෝල් කරලා හරියට ඉවර කරන හැටි, හරියට බෝලේ ටර්න් වෙන හැටි කියලා දෙන්නම්. මේ බලන්න. මේ විදිහට දැක්කද? අපි මේ විදිහට පන්දුව දාලා ඉවර කරන්න ඕනේ. කොයි වෙලේවත් පන්දුව දාලා මේ විදිහට මෙතනින් නවතින්න එපා. හරිද? අපි අනිත් කකුලත් මේ විදිහට ගේන්න ඕනේ. එතකොට තමයි හරියට පන්දුව දාලා ඉවර කරලා ඊට පස්සේ කැච් එකක් ආවොත් අපිට හරියට අල්ල ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ කොටසින් බලමු ලෙග් ස්පින් එකක් දානකොට කොහොමද හරියට පන්දුව ටර්න් කරන්න කියලා. දැන් ඔයාලට කියලා දෙන්න ලෙග් ස්පින් පන්දුවක් දානකොට අපි කොහොමද හරියට බෝලේ ටර්න් කරන්න කියලා. අපි මුලින්ම බලමු පන්දුව අල්ලන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි ලෙග් ස්පින් පන්දුවක් දානකොට බෝලේ අල්ලන්නේ. මේ බලන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි පන්දුව අල්ලන්නේ. මෙන්න මේ විදිහට ඇඟිලි ටික තියාගෙන මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඔයාලා කරන වැරද්දක් තමයි පන්දුව ටර්න් වෙන්නේ නැති වෙන්න හේතුව. මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ ගොඩක් අය. අර මං ඉස්සෙල්ලා කිව්වා ඕවර් ස්පින් එකේ කතන්දරේම තමයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බෝලේ අල්ලන්නේ මාපට ඇඟිල්ලත් එක්ක. හරිද? එතකොට පන්දුව හරියට ටර්න් වෙන්නේ නැහැ. මේ විදිහට පන්දුව අල්ලන්න එපා. මෙන්න මේ විදිහට පන්දුව අල්ලලා බෝලේ එතකොට ටර්න් වෙන්නේ මෙන්න මේ ඇඟිල්ලේ. ඒ කියන්නේ මෙන්න මේ ඇඟිල්ල මෙන්න මේ ටිකෙන් තමයි පන්දුව ටර්න් වෙන්නේ මෙන්න මේ ආකාරයේ. හරිද?
දැන් මම ඔයාලට බෝලයක් දාලා පෙන්නන්නම් අර ඔයාලා දාන වැරදි ක්‍රමයෙන් මුලින් හරිද ඒ කියන්නේ මේ විදිහට බෝලේ අල්ලලා මම පන්දුවක් දාලා පෙන්නන්නම් මේ බලන්න දැන් එතෙන්දි ටික ටර්න් වුණාට හරිද අඩු ප්‍රමාණයක් තමයි ටර්න් වෙන්නේ දැන් මම ඔයාලට හරි ක්‍රමෙන් දාලා පෙන්නන්නම් අපි ඒ ක්‍රමේදී අර මම කිව්වාගේ මේ විදිහට පන්දුව අල්ලගෙන හරිද මෙන්න මේ විදිහට තමයි බෝල් කරන්නේ මේ බලන්න සක්කල් එතකොට හරියට බෝලේ ටර්න් වෙනවා වැදගත්ම දෙයක් තියෙනවා තව ඒක තමයි පන්දුව දානකොට ඒ කියන්නේ බෝලයක් දානකොට අපේ අතේන්න ඕනේ විදිය ලෙග් ස්පින් එක දානකොට අපේ අතේන්න ඕනේ දැන් ඕවර් ස්පින් එකේදී අතේන්න ඕනේ මං කිව්වා මේ විදිහට උඩින් හරිද ඒ වුණාට ලෙග් ස්පින් එකේදී අතේන්න ඕනේ මෙන්න මේ විදිහට පැත්තෙන් ටික හරිද මේ විදිහට මේ පිට අල්ල අපිට පේන්න ඕනේ හරිද ඕවර් ස්පින් එකේදී එහෙම පේන්නේ නැහැ මේ විදිහට තමයි අත තියෙන්නේ හරිද ලෙග් ස්පින් එකේදී මේ විදිහට පිට අල්ල අපිට පේන්න ඕනේ මේ බලන්න මම බෝලයක් දාලා පෙන්නන්න දැක්කද එතකොට තමයි හරියට බෝලේ යන්නේ අපි ලෙග් ස්පින් පන්දුවක් දානකොටත් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි බෝල් කරලා ඉවර කරන විදිය මේ බලන්න දැන් මම ලෙග් ස්පින් පන්දුවක් දාලා හරියට බෝල් කරලා ඉවර කරලා පෙන්නන්න මේ බලන්න දැක්කද එතකොට ඔයාලට මං කියලා දෙන්නම් අපි බෝල් කරලා ඉවර කරන්නේ හරි දැන් අපි ඕවර් ස්පින් එකේදී කකුල මේ විදියට උඩින් එන්නේ ඒ කියන්නේ මෙන්න මේ විදියට කකුල උඩින් ඇවිල්ලා තමයි තියන්නේ ඊට පස්සේ අනිත් කකුල මේ විදියට ඒ වුණාට ලෙග් ස්පින් එකේදී කකුල එන්නේ හරිද මෙන්න මේ විදියට පැත්තේ හරි මෙන්න මේ විදියට තමයි කකුල එන්නේ මෙන්න මේ විදියට තමයි එන්නේ දැන් ඔයාලා වනිදු අතරංගයෙන් බෝල් කරනවා දැකලා ඇති එයාගේ කකුල එන්නේ පැත්තේ ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න අපි මේ කකුල පැත්තෙන් දාලා දානකොටයි නිකංක දානකොටයි මොකද්ද වෙනස හරිද අපි හරියට කකුල පැත්තෙන් ගෙනල්ලා දානකොට බෝලේ හොඳට ටර්න් වෙනවා ඒක තමයි තියෙන ප්‍රධාන අරමුණ අපි ඒ කියන්නේ බෝලේ ටර්න් කරන්නනේ මම දැන් කියලා දෙන්නේ හරි ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් ටෙනිස් බෝලේ ටර්න් කරන්න පුළුවන්ද මේ වගේම හරිද ඒ කියන්නේ ටෙනිස් බෝලේනොත් ඕ ස්පින් ලෙග් ස්පින් විදියට ටර්න් කරන්න පුළුවන්ද ඔව් මම දකින්න විදියට ඕ ස්පින් ලෙග් ස්පින් විදියට ටෙනිස් බෝලේ ටර්න් කරන්න පුළුවන් ඒ වුණාට මේකේ අර වෙනසක් තියෙනවා හරිද මොකද්ද වෙනස ඒ කියන්නේ ලෙදර් බෝලේ සීම් එක තියෙනවා ටෙනිස් බෝලේ සීම් එකක් නැහැ හරිද ඒ වුණාට අපිට ටෙනිස් බෝලෙත් ඕ ස්පින් බෝලයක් වගේම මේ විදිහ ලෙදර් බෝලේ අල්ලන විදිහටම මේ විදිහ ටෙනිස් බෝලෙත් අල්ලන්න පුළුවන් ඕ ස්පින් පන්දුවක් විදිහට හරිද බෝලේ දානකොට හැබැයි දැන් ටෙනිස් මැච් වල කට්ටිය ඉන්නේ හයියෙන් ගහන්න මම ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා මේ ගැන එතකොට අපි ටෙනිස් බෝලේ දානකොට ඔයාලා හොඳට මතක තියාගන්න ලෙදර් බෝලට වැඩිය ටිකක් වේගෙන් දාන්න මට අනිත් ටෙනිස් බෝලෙත් ඒවා ඒ කියන්නේ වේගෙන් දාන්න කියන්නේ දැන් ලෙදර් බෝලේ දාන්නේ මේ වගේ මේ බලන්න දැන් ලෙදර් බෝලේ මේ වගේ වේගකින් දානවා නම් හරිද ටෙනිස් බෝලේ ඊට වැඩිය ටිකක් වේගෙන් දාන්න ඕනේ හැබැයි අර බෝලේ අල්ලන විදිහම හොඳට මතක තියාගන්න ඕනේ අර මම කිව්වේ මේ විදිහට ඕ ස්පින් එක වගේ අල්ලගෙන මෙන්න මේ විදිහට තමයි බෝලේ දාන්නේ මේ බලන්න දැක්කද එතකොට තමයි හරියට බෝලේ යන්නේ තව බෝලයක් එවන්න දැන් මම ලෙග් ස්පින් එකකුත් ඔයාලට දාලා පෙන්නන්න අර මං ඉස්සෙල්ලා කිව්ව විදියට ලෙදර් බෝලේ අල්ලන විදියටම බෝලේ අල්ලලා තමයි ලෙග් ස්පින් එකක් දාන්නේ මේ බලන්න ඒකෙදිත් අර විදියටම තමයි අත එන්න ඕනේ හරිද එතකොට තමයි ලෙග් ස්පින් එකක් විදියට හරියට බෝලේ යන්නේ හරි මම අද ඔයාලට කියලා දුන්නේ කොහොමද පන්දුවක් හරියට ටර්න් කරන්න ඒ කියන්නේ හොඳට ටර්න් කරන්නේ කොහොමද කියලා ඉතින් පිල්ලින්ජා YouTube channel එකෙන් මම තවත් වීඩියෝ අලුත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් පිල්ලින්ජා YouTube channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න